ආදරෙන් පිළිගන්නවා ක්‍රිකට් විත් සජී එක රැඳිලා ඉන්න සියලු දෙනාම. හෙට දිනේදී ශ්‍රී ලංකා කණ්ඩායමත් බංගලාදේශයත් අතර දෙවන ටෙස්ට් තරගය ආරම්භ වෙනවා. අපි දැක්ක ප්‍රථම ටෙස්ට් තරගය පිටිකරුවන්ට යෝග්‍ය තනතිරුවක් තමයි හම්බුනේ. දෙවන ටෙස්ට් තරගය පැවැත්වෙන්නේ ශ්‍රී බංගලා ක්‍රීඩාංගණයේ ඩකාවල. මේ තරගයට නගපන්දු යවන්නන්ට යම්කිසි වාසියක් තියෙන තනතිරුවක් හම්බ වෙනවා කියලා තමයි බංගලාදේශයෙන් ලැබෙන ආරංචි මාර්ග වලින් කියවෙන්නේ. ප්‍රථම ටෙස්ට් තරගයේදී ලසිත් ඇඹුල්දෙනිය එතරම්ම හොඳින් පන්දු යවන ආකාරයක් අපි දැක්කේ නැහැ. ඒ වගේම රමේෂ් මෙන්ඩිස් පවා ඉතාමත්ම හොඳින් පන්දු යවුවේ නැහැ. හැබැයි මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සංගීතය කොහොමද වෙන්නේ කියලා මේ වීඩියෝ එකේ අන්තිමේදී අපි කියන්නම්. හෙට ක්‍රීඩා කරන 11 දෙනත් අපි ඔබට දැනගන්න ලැබීමට සලස්වන්නම්. අපි දැක්කා පිතිකරුවන්ට යෝග්‍ය තනතිරුවක ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් දෙදෙනා වන අසිත ප්‍රනාන්දු සහ කසුන් රාජිත ඉතාමත්ම හොඳින් පන්දු යවුවා. ඔවුන් දෙදෙනා මෙම තරගයටත් අනිවාර්යයෙන්ම ක්‍රීඩා කරයි. හෙට තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම බොහෝ දුරට එක් වෙනස්කමක් සහිතව ක්‍රීඩා කරනු ඇති. ප්‍රවීන් ජයවික්‍රමට අවස්ථාවක් ලබා දෙන්න ඕනේ අනිවාර්යෙන් දෙවන ටෙස්ට් තරගයේදී. මොකද ඔහු මම දකින ආකාරයට ලසිත් ඇඹුල්දෙනියට වඩා කඩුලු ලබා ගැනීමට හැකි ක්‍රීඩකයෙක්. ලසිත් ඇඹුල්දෙනිය ගොඩාක් හොඳ නැති තැන්වල පන්දු යවුවා. ඒක හින්දා හොට කඩුණු ලැබුණේ නැහැ. හැබැයි ප්‍රවීන් ජයවික්‍රම හෙට තරගයට ආවොත් එම වෙනස විතරයි ක්‍රිකට් විත් සජී බලාපොරොත්තු වෙන්නේ වෙයි කියලා. මොකද වැඩිපුර වෙනස්කම් කරන්න අවශ්‍ය නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායම සමබර කණ්ඩායමක් තියෙන්නේ. හෙට තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ගේ එම වෙනසත් එක්ක හොඳම කණ්ඩායම ක්‍රීඩා කරලා ජයග්‍රහණයක් ලබා ගනීවියයි අපි අපේක්ෂා කරනවා. මොකද ශ්‍රී ලංකා කණ්ඩායමට මේ ලකුණු වැදගත් වෙනවා ICC ටෙස්ට් ශූරතාවලියේ ඉදිරියට යෑමට. කාලගුණයෙන් අපිට බාධාවක් වෙන එකක් නෑ බොහෝ දුරට දෙවන ටෙස්ට් තරගයේදී. ඒ වගේම තමයි මේ වගේ වීඩියෝස් හැමදාම බලන්න ක්‍රිකට් විත් සජී YouTube channel එක subscribe කරන්න. ඔබගේ වටිනා අදහස comment එකක් විදිහට දාන්නත් අමතක කරන්න එපා.